අපි දැන් ඊළඟ ප්‍රශ්නය ගැන බලමු. ඇනිමාලියා රාජධානියට අයත් අපෘෂ්ඨවංශී ජීවි වංශයක ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. ත්‍රිපස්තරිකයි කිව්වගාම සීලෙන්ට්‍රේටාව නයින් වෙලා යනවා. හේතුව සීලෙන්ට්‍රේටාවන් ද්විපස්තරිකයි අසීලෝමිකයි. සීලෙන්ට්‍රේටාවන් ද්විපස්තරික අසීලෝමික නිසා සීලෙන්ට්‍රේටාවන් ඉවත් වෙලා යනවා. ඊට පස්සේ අනිත් පිළිතුරු ගැන අපි බලමු. ඝන උච්චාරණය සහිත සිලින්ඩ්‍රාකාර දේහයක් කියලා කියන නිසා පැටියල් මෙන්තිස් ඉවත් වෙලා යනවා. මොකද පැටියල් මෙන්තිස්ලට සිලින්ඩ්‍රාකාර දේහයක් නැහැ. ඒගොල්ලෝ පැතලීනේ. පැටියල් මෙන්තිස් ඉවත් වෙලා යනවා. ඊළඟට ද්‍රවස්තිසික සැකිල්ලක් ඇත කිව්ව ගාම ඒත් කොහොමත් පැටියල් මෙන්තිස්ලා ගන්න බෑ. ඒගොල්ලෝ අසීලෝමික නිසා නෙමටෝඩාවන් ගන්න පුළුවන්. ඒගොල්ලෝ ද්‍රවස්තිසික සැකිල්ලක් තියෙනවා. ඇනලීඩාවන් තියෙනවා. මොලුස්කාවන්ටත් අපි කියන රුධිර වාහිනී නැති රුධිර හෙබක් කියන එකක් තියෙනවා. අපි බලමු එක ඉස්සරහට. අනිත් කාරණාව තමයි සංසන්න පද්ධතියක් නැත කිව්ව ගාම ඇනලීඩාවන් සහ මුලුස්කාවන් දෙගොල්ලම අයින් කරනවා. ඇනලීඩාවන්ට තියෙනවා සංවෘත සංසන්න පද්ධතිය. සංවෘත සංසන්න පද්ධතිය. මුලුස්කාවන් තියෙනවා විවෘත සංසන්න පද්ධතිය. එතකොට සම්පූර්ණ ආහාර මාර්ග පද්ධතිය ගත්තොත් මේ ඔක්කොන්ටම සම්පූර්ණ ආහාර මාර්ග පද්ධතියක් තියෙනවා. මේ තුන් දිනාටම සම්පූර්ණ ආහාර මාර්ග පද්ධතියක් තියෙනවා. ඒකෙන් මේක වෙන් කරගන්න බෑ. වෙන් කරගන්න පුළුවන් වෙන්නේ සංසන්න පද්ධතියක් නැත කියන එකෙන්. ඒක සංසන්න පද්ධතිය නැති ජීවියා වෙන්නේ උත්තරී අංක 3 නෙමටෝඩාවන්. පිළිතුරු අංක 3. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. රුධිර කැටි ගැසීමට අවශ්‍ය ප්‍රෝතොම්බ්‍රීන් නිපදවීමට වැදගත් වන විටමිනය විටමින් K. විටමින් වලින් ගත්තොත් විටමින් K, විටමින් K ට උදව් වෙන්න තව වෙනවා මෙතෙන්ට කැල්සියම් ධන 2 අයන පිළිතුරු අංක 1. ඊළඟට මෙතන ප්‍රශ්නේ බලමු අපි. ප්ලෝයම පරිසංක්‍රමණය පිළිබඳව වැරදි ප්‍රකාශනය වන්නේ කුමක්ද? ප්ලෝයම පරිසංක්‍රමණය ද්විදිශාත්මකයි. නිවැරදි දෙපැත්තටම වෙනවා. ද්‍රවස්ථිතික පීඩනයක් ඇත්තේ සිදුවේ. නිවැරදි දෙපැත්තටම යනවා. පරිවහනය කරන එකම කාබනික සංයෝගය සුක්‍රෝස් වේ. වැරදි. ප්ලෝයම් පරිවහනයේදී සුක්‍රෝස් වලට අමතරව වෙනත් කාබනික ද්‍රව්‍ය පරිවහනය වෙනවා. අපි එක සිද්ධාන්ත වලින් බලමු. ප්ලෝයමී යුෂයේ බරින් 30% සුක්‍රෝස් අඩංගු වෙනවා. තමයි මිට අමතරව ඇමයිනෝ අම්ල තියෙනවා, හෝමෝන තියෙනවා, කනිජ ලවණ තියෙනවා. ප්ලෝයමී යුෂයේ හෝමෝන සහ කනිජ ලවණ කියලා කියන්නේ කාබනික සංයෝග. ඒක නිසා එකම කාබනික සංයෝගයේ සුක්‍රෝස් වේ කියන වාක්‍ය වැරදි. ප්‍රධාන කාබනික සංයෝගය කියලා කිව්වා නම් මෙතන මේ වාක්‍ය හරියනවා. නමුත් එකම කියලා තියෙන නිසා මේ වාක්‍ය වැරදි. ඊළඟට පරිවහනය කරන ද්‍රව්‍ය ප්‍රමාණය හා වේගය සාපේක්ෂව වැඩි. නිවැරදි. ප්ලෝයම පරිවහනයේදී පරිවහන ශීඝ්‍රතාවය සහ පරිවහන වෙන ද්‍රව්‍ය ප්‍රමාණය ඉතාමත් ඉහළයි. පෙනෙනල ඒකක සෛල ඝන සෛල ප්ලාස්මයක් සහ මධ්‍යරික්තකයක් මධ්‍ය නියෂ්ටියක් සහිත සජීවී සෛල වේ. මධ්‍ය නියෂ්ටියක් නැහැ. මධ්‍ය නියෂ්ටියක් සහ පැත්තේවත් නියෂ්ටියක් නැහැ. පෙනෙනා ලේක සෛලවල තියෙන්නේ පරයන්ත සෛල ප්ලාස්මයක් විතරයි. මොනව නැද්ද? නියෂ්ටි නැහැ. මොනව නැද්ද? නියෂ්ටි නැහැ. ඒතොර මෙතන වැරදි වාක්‍යයන් දෙකක් තියෙනවා. 3 සහ 5. ඒතොර පිළිතුරු දෙකයි 3 සහ 5. විෂූණ සෛලයක් උප අභිසාරක ද්‍රාවණයක ගිල්ලූ විට මොනවද ළමයි මේ උප අභිසාරක ද්‍රාවණ කියලා කියන්නේ? සෛලයේ ජල විභවයට වඩා අඩු ජල විභවයක් තියෙන ද්‍රාවණ. සෛලයේ ජල විභවයට වඩා අඩු ජල විභවයක් තියෙන ද්‍රාවණ වල අපි කියනවා උප අභිසාරක ද්‍රාවණ. සෝරි. සෛලයේ ජල විභවයට වඩා ජල විභවයේ වැඩි ද්‍රාවණ. එහෙම නැත්නම් සාන්ද්‍රණය අඩු ද්‍රාවණ. අපි කියන උපාභිසාරක ද්‍රාවණ කියලා. එතකොට මෙතනදී සෛලයක් ගිල්ලල තියෙන උපාභිසාරක ද්‍රාවණයකනේ. සෛලයක් උපාභිසාරක ද්‍රාවණයක ගිල්ලුව ගාම ජල විභව අනුක්‍රමණය ඔස්සේ ජල විභවයේ වැඩි තැන ඉඳලා ජල විභව අඩු තැනට ජලය ගමන් කරන්න පටන් ගන්නවා. ඒක නිසා ආශෘතිය ඇතුල් පැත්තට ආශෘතියට අපි කියන අන්තරාශෘතිය කියලා. අන්තරාශෘතිය හරහා ප්ලාස්මා පටලය ඔස්සේ ජලය විසරණය වෙන්න පටන් ගන්නවා. ප්ලාස්මා පටලය ඔස්සේ විසරණය කියලා කියන එකට කියන තනි නම තමයි අපි කියන්නේ ආශෘතිය කියලා. සෛලය තුළට ආශෘතිය හරහා ගමන් කරනවා. මේක නිසා සෛලයේ පරිමාව වැඩි වෙලා සෛලයේ පීඩනය වැඩි වෙලා අවසානයේදී සෛලය ද්‍රාවණයත් සමග ආශෘතික සමතුලිතතාවයකට පත් වෙනවා. දැන් අපි ප්‍රශ්නය ගැන බලමු. ද්‍රාවණයේ සිට සෛලයට අන්තරාශෘතියෙන් ජලය ඇතුළු වේ. නිවැරදි. සෛලයේ පීඩනය විභවය ක්‍රමයෙන් වැඩි වේ. නිවැරදි. මොකද සෛලයේ ශුන වෙනවනේ. ශුන වෙදී පීඩන විභවය වැඩි වෙනවා. සෛලයෙන් ද්‍රාවණයට බාහිර අශෘතියෙන් ජලය ගමන් කරයි. වැරදි. හේතුව මේක උපාභිසාරක ද්‍රාවණයක ගිල්බර්ට් නිසා සෛලයේ තුලට තමයි ජලය එන්නේ. ඊළඟට
සෛලයේ ද්‍රව්‍ය විභවය සුළු වශයෙන් වෙනස් වේ ඔව් ඒකට හේතුව සාමාන්‍යයෙන් සෛද්ධාන්තිකව අපි කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියලා නමුත් ප්‍රායෝගිකව වෙනස් වෙනවා පොඩි ප්‍රමාණයකින් හේතුව ද්‍රව්‍ය විභවය කියලා කියන්නේ ද්‍රව්‍ය සාන්ද්‍රණය මත රඳා පවතින මිම්මක් ඇතුළට වතුර එද්දී ඇතුළේ තියෙන ද්‍රව්‍ය සාන්ද්‍රණය ටිකක් අඩු වෙනවා හේතුව ජලය මගින් තණුක වෙන නිසා ඒක නිසා ද්‍රව්‍ය විභවය පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන් ලොකු ප්‍රමාණයකින් නෙමෙයි තොරේ වාක්‍ය හරි එක්තරා අවස්ථාවක සෛලයේ ජල විභවය ද්‍රාවණයේ ජල විභවයට සමතුලිතතාවයට පත්වේ නිවැරදි ඕනම සෛලයක් ඕනම ද්‍රාවණයක ගිල්ලලා ටික වෙලාවක් තිබ්බට පස්සේ ඒ සෛලය අනිවාර්යයෙන්ම ද්‍රාවණයේ ජල විභවයට සමාන වෙනවා අපි ඕකට කියනවා සෛලයේ ද්‍රාවණයත් සමග සමතුලිත වෙනවා කියලා එතකොට මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ උත්තර අංක 3 අපි ළඟ ප්‍රශ්නෙට එමු මිනිස් හෘදයේ පිළිබඳව නිවැරදි නොවන්නේ කියලා අහන්නේ කියන්නේ වැරදි වගන්ති අහන්නේ උදරීය පේශීමේ හෘදයක් වේ නිවැරදි කෝඩේට ආවන්ගේ මූලික ලක්ෂණය තමයි උදරීය පේශීමේ හෘදය කියලා කියන්නේ ඒක හරි පූර්ණ ද්විත්ව සංසරණයක් පෙන්වයි නිවැරදි අපේ කෝඩේට ආවන්ගින් මිනිසාගේ හෘදයට කුටිර හතරක් තියෙනවා කර්ණිකා දෙකයි කෝෂිකා දෙකයි එහෙනම් පූර්ණ ද්විත්ව සංසරණයක් පෙන්වනවා ඊළඟට පේශී ජන්්‍ය වන අතර කිසිවිටකත් විඩාවටපත් නොවේ පේශී ජන්්‍යයි පේශී හිතල තමයි සංකෝචනය වෙන්නේ සාමාන්‍යයෙන් කිසිවිටකත් විඩාවටපත් වෙන්නේ නැහැ හෘදයේ ක්‍රියාකාරීත්වයේ කෙරෙහි ස්නායු පද්ධතිය කිසිදු බලපෑමක් නැත වැරදි හෘදයේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීම සඳහා අනුවේගී ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙනවා ඒ කියන්නේ ස්නායු පද්ධතියේ බලපෑමක් තියෙනවා සමහරක් අවස්ථාවලදී පොදුවේ ගත්තොත් මේක ස්නායුජන්‍ය නැහැ පේශිජන්‍යයි පේශිය මගින්ම තමයි පේශිය පාලනය කරන්නේ හෘදේ පුරා ආවේග සන්නායනය කිරීමට හැඩ ගැසුණු සන්නායන පද්ධතියක් ඇත නිවැරදි අපි ඒකට කියනවා හෘත් සන්නායන පද්ධතිය කියලා ඒක SA ගැටය AV ගැටය ඊළඟට හිස් කලඹ ඊළඟට කලඹේ ශාඛා සහ පර්කින්ජේ තන්තු ජාලය කියන වලින් නිර්මාණය වෙලා තියෙන ඔබට මතක ඇති හරි එතකොට අදට MCQ 10 අවසන් තවත් මේ MCQ වලට අදාළව